අපේ ශවින්ද සිල්වා නායක හමුදාපතිතුමාට එතකොට සරත් හොන්සගජ්ජන් මේ ෆීල්ඩ් මාර්ෂල්තුමාට එතකොට චාලි වාල්ගේ උදේ පෙරේරා ඒ ඉතාම හොඳින් යුද්ධයට දායකත්වය දීලා මේ ත්‍රස්වාදී නිමකරු අයට කිසිම චෝදනාවක් නැතුව තමයි අද බොහෝ රටවල් වලට මේ වීසා පවා තහනම් කරලා තියෙන්නේ. නමුත් අපි කළේ මානුෂීය මෙහෙයුමක්. අපි සාමාන්‍ය වැසියෝ 295,000ක් බේරාගෙන තමයි මේ යුද්ධය කළේ. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම මේ ප්‍රාණපකාරුවන් බේර ගැනීමේ මෙහෙයුම තමයි ඒක. එතෙන්දී යුද අපරාධ විශේෂඥ 6 දෙනෙක් සර් ඩිස්මින්ඩ් සිල්වා, සර් ජෙෆ්රි නයිස්, ප්‍රොෆෙසර් මයිකල් ක්‍රේන්, ප්‍රොෆෙසර් මයිකල් නිව්ටන්, එතකොට මේ ජෙනරල් ජෝන් හෝම්ස්, රොඩ්නි ඩික්සන් කියලා මේ 6 දෙනාම ඉතා පැහැදිලිව ඒගොල්ලෝ ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයෝ. පැහැදිලිව කියන තැන අපි කිසිම යුද අපරාධයක් කළේ නැහැ කියලා. ඒ අපිට තමයි මේ මිෂෙල් බැෂිලි මේ වගේ අභූත චෝදනා කරන්නේ දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ සම්පූර්ණයෙන්ම අනුග්‍රහය ලැබෙන නිසා. ඉතින් අපි ඒක මම පුද්ගලිකව ඒක හෙලා දගෙනවා. මොකද මම ජෙනීවා නුවරට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් අභියෝග කළා. අපි යුද අපරාධ කළා නම් ඔප්පු කරන්න කියලා කිව්වා. ඉතින් දේ මේ රජයක් හැටියට පසුගිය රජය රණවිරුවන් පාවා දුන්න හැටි අපි දැක්කා. කොහොමද රණවිරුවන් යුද අපරාධ කළා කියලා ජාත්‍යන්තරයේ පිළිගත්තා. 31 යෝජනාවට සමානුග්‍රහකත්වය දුන්නා. ඒක නිසා ඒ යෝජනාව කිසිම ඡන්දයකින් තොරව, වාද විවාදයකින් තොරව සම්මත වුණා. ඉතින් ඒක අතිගෞරව ජනාධිපතිතුමා අප හැටිය ඒ සමානුග්‍රහකෙන් ඉවත් වෙලා දැන් අපි අපේ කරුණ කියන්නේ ඉතාම හොඳින් පැහැදිලිව තියෙනවා. දැන් ඒකට GLPD සැමතුමාත්, අලි සබ්‍රියම්තුමාත් කියලා තියෙනවා. ඔවුන් අපේ පැත්තෙන් ඒ කරුණ අවබෝධ කරයි. ඉතින් මෙතෙන්දී මානවිකම් කවුන්සිලේ අපි දන්නවා අපි නිදාගෙන ඉන්න කෙනෙක්ව අපිට ඇහැරන්න පුළුවන්. නමුත් බොරුවට නිදාගෙන ඉන්න කෙනෙක්ව කවදාවත් ඇහැරෙන්න බෑ. ඉතින් මේ මානවිකම් මේ කොමසාරිස්වරිය හැත වශයෙන්ම බොරුවට නිදාගෙන ඉන්නේ. ඇය එක එක අයගේ කොන්ත්‍රාත්තු වලට වැඩ කරන කෙනෙක්. ඉතින් ඇය ඇත්ත වශයෙන්ම අපි එච්චර ගණන් ගන්නේ නැහැ.